දිවිතුරා කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඉතින් ඒ ගැන පැහැදිලිවම අපිට කතා කරන්න පුළුවන්කමක් තියෙනවා කියලයි. මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට කැමති වෙන්නේ කියන කාරණය තමයි. ඉදිරියේදී මේ විදියට කතා කරන්නට අවශ්‍යතාවයක් හදාගන්නේ. ඉතින් මේ ගැන අපි මේ විදියට කතා කරමු. ඒ කියන්නේ දැන් ඔයාලට මම පැහැදිලි කරලා මේ ගැන කියන්නම් මේ අවස්ථාවේදී. ඇත්තටම දැන් අගස්ති වගේම සමාධි ඊෂා මේ කට්ටිය වාහනයක යන අපිට සීන් එකක් දකින්න ලැබෙනවනේ මේ දවස්වල. ඉතින් ඇත්තටම මේ කට්ටිය අතර විනෝදෙන් තමන්ගේ කාලය ගත කරන විදියයි දකින්න ලැබෙන්නේ කියන දේ ගැන අපි මෙතනදී සාකච්ඡා කරනවා. ඉතින් මේ විදියට විනෝදෙන් කල් ගත කරද්දී අපිට තව දෙයක් ගැන මෙතනදී සාකච්ඡා කරන්නටත් පුළුවන්කමක් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්නට මේ වෙලාවේදී බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. ඉතින් මේ දේවල් මේ විදියට යද්දී අපිට මෙතනදී තව දෙයක් ගැන කල්පනා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියලයි අද වීඩියෝ එක තුළින් අනිවාර්යයෙන්ම කතා කරන්නට ඉඩකඩක් හදාගන්නේ කියන කාරණාව අපි විශේෂම දෙයක් විදියට කතා කරන්නට ඉඩකඩක් හදාගන්නවා. කෙසේ වෙතත් මේ දේවලුත් එක්ක අපිට තව දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමකුත් තියාගන්නවා කියලයි අද අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. කොහොමනත් දැන් වින්දිත හැතරම අගස්ති නැතුව තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන්කමක් නැහැ කියන කාරණය අපිට හොඳටම තේරුම් ගිහලානේ තියෙන්නේ. ඉතින් තමන්ගේ ජීවිතේ අගස්තිත් එක්ක ගත කරන්න ඕනි කියන එක නිරන්තරයෙන්ම හිතලයි තිබුණේ. හැබැයි මේ හිතෙච්ච දේවලුත් එක්ක ඇත්තටම කියනනම් වින්දි පහුගිය කාලේ අගස්ති නැති කරගත්ත යාගේ විහිම්මයි. හැබැයි ඒ වුණාට අගස්ති සමාධිෂ මෙන්තර සතුටින් තමන්ගේ ජීවිතය ගත කරද්දී ඒක දරා ගන්න බැරි තරම් සතුටක් වෙනවට කිසිදු සැකයක් නැහැ කියලයි මම අද වීඩියෝ එක තුළින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ කියන කාරණාව. ඉදිරියේදී අපි මෙතනදී මතක් කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. ඉතින් කොහොමනත් අපිට මෙතනදී තව දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියලයි අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට ලෑස්ති වෙන්නේ කියන කාරණාව මම මෙතනදී ඔයත් එක්ක කතා කරන්නට උනන්දුවක් ඇති කරගන්නවා. ඉතින් කොහොමනත් අගස්ති ඊෂ සම්මා සතුටින් ඉන්න කාලෙදී වින්ට දරා ගන්න බැරුව ඇත්තටම තමන් කරගත්ත මොඩකම් තේරිලා ඇත්තටම අසරණ වෙලා ඉන්න විදිය අපිට දැක බලා ගන්නටත් පුළුවන් වේවි. ඒ වගේම වෙන්ඩි අගස්තර කරපු දේවල් වල හැටියට එක අගස්ති සමාධිය සතුටින් ඉඳි වින්ට විඳවන්නක් කාලයක් එනවා කියන දේ ගැන තමයි අපි මෙතනදී අනිවාර්යයෙන්ම කතා කරන්න උනන්දුවක් තියාගන්නේ කියන කාරණාව මම මෙතනදී මතක් කරනවා.